හරි අද දවස් සාකච්ඡා කරන අන්තිම ගාන හොදේ ගණිත අභියෝග සාධන ක්‍රමයේ ගාන සාකච්ඡා කරන්න යන්නේ PO Maths පේපරේ පාට් එකේ අනිවාර්යෙන් එන ගානක් හොදේ PO Maths පේපරේ පාට් එකේ අනිවාර්යෙන් එන ගානක් මේ පට්ටම ලේසි ගානක් මේක වරද්ද ගන්න එපා මේ ඕන එක්කිනේට හදන්න පුළුවන් ගානක් හොදේ ඒ කියන්නේ මේ මේ ගානක් හදන්න නැති ළමයි ඉන්නවා ඒ කියන්නේ හදන්න නැත්තේ ඉතින් තේරෙන්නේ නැහැ හදන්න හොදේ හදන්නේ කොහොමද කියන්නේ අගක් මුලක් දන්නේ නැහැ හරිද අගක් මුලක් දන්නේ නැහැ ඒක හන්ද හදාගන්න තේරෙන්නේ නැහැ නේ ගානක් හදන්න නම් ගානේ හරියටම සවිස්තරාත්මක කියන්නේ තොරතුරු අපි දැනගන්න එපා හරිද ඒක ඒක නිසා මේක මම දැන් පියවර තුනක් කියන මේ ගාන හදන්න පියවර තුනයි තියෙනවද ඒ පියවර තුන හරියට අහන් ඉන්න කෙලිම මුළු ගානම කොට දාගන්න පුළුවන් මොකද මම මේ කලින් ගෲප් එකෙත් මේ ගාන සාකච්ඡා කරා හියුමන්ස් පේපරේ අනිවාර්යෙන් මේක එන නිසා හරිද ගණිත අභියෝග සාධන ක්‍රමයේ ගාන හරිද බලමු ගාන මොකද්ද කියලා ගාන මොනවා කියන්නා n අයත් සියලු ධන නිකිල සදා r sigma r සමාන 1 සිට n දක්වා 4r ධන 1 සමානයි n වතාවක් 2n ධන 3 හරිද ගණිත වුණු සාධන ක්‍රමයේ ඇසුරේ මූල ධර්මයේ ඇසුරේ සාධනය කරන්න හරිද n අයත් සියලු ධන නිකිල සදාවද n අයත් සියලු ධන නිකිල සදා බෝඩ් එකේ බලන් ඉන්න හොඳට සියලු ධන නිකිල සදා sigma r සමාන පේනෝ නේද r සමාන 1 සිට n දක්වා 4r ධන 1 4r ධන 1 සමානයි n වතාවක් 2n ධන 3 මෙන්න මේක ගණිත අභියෝගන මූල ධර්මයේ ඇසුරෙන් අපිට සාධනය කරන්නයි කියලා තියෙන්නේ හොඳේ මේක කරන්න පියවර 3යි තියෙන්නේ හොඳේ පියවර 3යි මොකද පියවර 3 ඒ කියන්නේ මේ ධර්ම කියන කියන පියවර 3 දැන් ඔයා හිතයි මේ ගානට විතරයි කියලා නෑ නෑ මේ ගානනේ මේ ඕන ගානක් හදන්න මේ පියවර 3යි තියෙන්නේ හොඳේ අතරින් එපා වැඩේ කරන්න මේ හොඳට ඔළුවට දාගන්න පියවර තුන හරිද n සමාන අපි පළවෙනි පියවර මම කියන්නේ n සමානයි 1 විට n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අපි කියනවා හරිද මම මේ ලියන්න කලින් මොන කියන්නම් n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අපි කියනවා හරිද දෙවෙනි පියවර තමයි දෙවෙනි පියවරක් මොකද කරන්නේ දෙවෙනි පියවරේ පොඩි උපකල්පනයක් කරනවා හරිද මොකද උපකල්පනය n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා උපකල්පනයක් කරනවා හරිද n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා උපකල්පනයක් කරනු හරි තුන්වැනි එක n සමානයි p ධන 1 විට n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය සත්‍යයි කියලා අපි වෙන්නනවා සත්‍ය බව වෙන්නනවා හරි n සමානයි p ධන 1 විට පියවර තුන ඉවරයි හරි තුන්වැනි පියවර n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍යයි කියලා වෙන්නනවා හරිද එතකොට ගාණ ඉවරයි හොඳේ ගාණ ඉවරයි අන්තිම යටි වාක්‍යය ලියනවා n අයත් සියලු ධන නිකිල සඳහා මෙන්න මේ ප්‍රකාශනයේ ලියලා මෙන්න මේ n අයත් r සමාන 1 සිට සිග්මා r සමාන 1 සිට n දක්වා 4n r 4r ධන 1 ඔන්න මේ ප්‍රකාශනයේ ලියලා ගණිත අභියෝග සාධන ක්‍රමයේ ඇසුරේ සත්‍ය වේ කියලා ලියනවා අන්තිමට එච්චරයි කරන්න තියෙන්නේ හොඳේ හරිද ඔන්න මම පළවෙනි පියවර ලියන්නම් දැන් හරිද n සමානයි 1 විට හරිද n සමානයි 1 විට අපි ප්‍රතිඵලය සත්‍ය වේ කියලා කියනවා හරිද n සමානයි 1 විට මේ 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 ප්‍රකාශනයේ n ට 1 දාලා අපි ලියන්න දැන් සත්‍යයි කියලා වෙන්න හැටි LHS ගන්න බම් පැත්ත හරි F10 side එක ගන්න මොකද්ද වෙන්නේ කියන්නේ මේ දැන් මේ හතර වතාවක් 1 ධන 1 ඇයි මං මෙන්න මේ 4r ධන 1 හරිද ඒකේ r එක දාන්න ඇයි මං r එක දැම් දැන් ඔයා බලලා n සමාන 1 විතරයි r එක දැම්මි කියලා හරිද ඔයා බලන්න r සමාන 1 සිට n දක්වානේ r 1 ඉඳලා n 1 1 සිට 1 දක්වා හරිද r සමාන 1 ඉඳලා 1 දක්වා කියන්නේ r 1යි හරිද ඒක හන්ද r එක දාන්න සමානයි 5 හොඳේ r සමාන 1 සිට n දක්වා 5යි හරි ඊළඟට RHS RHS සමානයි මේ n එක දාන්න ලියන්න මේක ඔයා ලියන්න එපා මේ හිතෙන් ලියන්න එපා එක 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 දෙවතාවක් එක ධන තුන වතාවක් එකයි කියලා ඒක හිතෙන් දාලා 5යි කියලා ලියන්න එපා හොඳේ දෙක සමාන කිත්තියත් එක ලියන්න එපා ඒක පොඩ්ඩක් ලියලා පෙන්නන්න වාක්‍යයක් හරිද දෙවතාවක් එක හරිද දෙවතාවක් එක ධන තුන වර්තනයි වතාවක් එක හරි සමානයි 5යි දෙවතාවක් එක ධන තුන සමක් ධන තුන වතාවක් එක සමානයි 5යි හරිනේ ඊළඟට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා උපකල්පනයක් කරනවා හරිද ඒක ලියලා පෙන්නන්න හොඳේ n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය වේයි සිතමු හොඳේ ඕල්ඩි බගන් කියන්න ඕනේ නැහැ නිකන් හොඳේ වෙලාව යනෝනේ ප්‍රතිඵලය සත්‍ය වේයි සිතමු
සත්‍ය වේයයි සිතමු. හරිනේ? ඔච්චරයි හොඳේ. ඊට පස්සේ අපි මෙන්න මේ enter මෙතන තියෙන enter p දාලා මෙන්න මේ ප්‍රකාශනය ආපහු ලියමු. හරිද? මේ පළවෙනි ගියවර මේ දෙවෙනි ගියවර. හොඳේ. දැන් මේ මම මේ මෙච්චර සරලව කියන්නේ දැන් මේ ගානක් හදාගන්න බැරි ළමයි ඉන්න හොඳේ. මෙන්න මේ පියවර තුන අනුගමනය කරාම ලකුණු 25ක් එනින්ම. හොඳේ. දැන් මේ සමහර ළමයි ඉන්න මේ first එකේ කොටස් 10 එක ගානක් අත හදන්න දිනමයි. හොඳේ. මේ ගාන කොට දාගන්න කොහොමද? හොඳේ. පට්ට ලේසි ගානක්. හරිද? ස්පීඩ් එකෙන් කරන්න මේක දෙපාරක් විතර බලන්න වීඩියෝ එක. හරිද? එතකොට හොඳම බොරු වෙනවා මගනේ. තේරෙන්නෙම නැති ළමයි ඉන්න හොඳේ. පළවෙනි පාර එකපාරක් බැලුවා තේරෙනව ඉතරයි හොඳේ මං කියන්නේ මේ ඒක හන්දා කොමරි වැඩේ කොට දා ගන්න හරිද අර එස් n සමානයි p ට මෙයාට p n ට p දාලා ලියන්න r සමානයි 1 සිට p දක්වා 4 r ධන 1 හරිද p වතාවක් 2 p ධන 3 හරි p වතාවක් 2 p ධන 3 හරි ඔන දෙවෙනි පියවර ඉවරයි හොඳේ කියන්නේ p දැන් ඔයා හිතන්නේ පියවර දිගයි කියලා. මෙච්චරයි මෙච්චරයි දෙවෙනි පියවර ඉවරයි. හරිද? ඊළඟට තුන්වෙනි පියවර. හරිද? තුන්වෙනි පියවර. මොකද කරන්න තියෙන්නේ? n සමානයි p ධන 1. n සමානයි p ධන 1 විතර. p ධන 1 විතර ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන්න ඕන. හරිද? සත්‍ය බව පෙන්වමු. හරිද? ඔය උත්තර පෙන්වමු. උක්තාඛ්‍යාත කලපන්න ඕනේ නැහැ නිකන් ලියලා දාන්න දෙලිම ටක් දාලා හොදේ n සමානයි p ධන 1 විතර ප්‍රතිඵලය සත්‍ය බව වෙන්නුම් හරිනේ හරි ඒ කියන්නේ අපි දැන් n සමානයි p ධන 1 විතර ප්‍රතිඵලය සත්‍ය බව වෙන්නුනේ දැන් සත්‍ය බව වෙන්නන්න n සමානයි p ධන 1 දාපු ප්‍රකාශනයක් තියෙන්නේ බෑ අර සත්‍ය බව වෙන්නුනේ දැන් ඕක බව වෙන්නන්න n සමානයි p ධන 1 දාපු ප්‍රකාශනයක් තියෙන්නේ බෑ කොටින්ම දැන් ඒක n සමානයි p එන්ට p ධන 1 දාලා අපි මෙන්න මේ ප්‍රකාශනය ලියාගෙන කොටු කරගමු හරිද ඒක තමයි බව වෙන්නන්න තියෙන්නේ හරිද p ධන 1 සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා 4i r ධන 1 p ධන 1 දෙවතාවක් p ධන 1 දෙවතාවක් p ධන 1 ධන 3 හරිනේ ඔන්න ඔය ප්‍රකාශනේ හරි මෙන්න මේ ප්‍රකාශනේ මෙන්න මෙයා තමයි අපිට බව පෙන්වන්න ඕන හරිද? ඔන්න ඔයා තමයි අපිට පෙන්වන්න ඕන. දැන් කොහොමද පෙන්වන්නේ? අපි මෙන්න මේ පැත්ත අරගෙන ලියමු. මේ පැත්ත ලියමු. හරිද? මේ පැත්ත ලි p ධන 1 සිග්මා r සමාන 1 4r ධන 1. හරිනේ? 4r ධන 1. දැන් මෙන්න මේ ප්‍රකාශනයේ මෙන්න මේ පැත්තේ හරිද? මේ පැත්තේ මොකක්ද අපිට පේන්නේ? මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? මේක කඩලා ලියන්න පුළුවන් නේද අපිට? ඒ කියන්නේ සිග්මා r සමානයි 1 සිට p දක්වා 4r ධන 1 කියලා එක කැලලක් ලියනවා හරිද ඊට පස්සේ සිග්මා r සමානයි 1 සිට p ධන 1 වෙනි පදේ හරිද ඒකත් එකතු කරන්න ඕනේ ඒ පදයත් එකතු කරන්න ඕනේ ඒකටම හරිද මේකෙන් කියවෙන්නේ යන්නේ ඒක හොඳේ මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි හරිද ඔන්න ওই කොටසයි ඊට පස්සේ සිග්මා r සමානයි 1 සිට p ධන 1 වෙනි දක්වා එක කියන පදය හරිද අන්නේ පදයක් ඕකට එකතු කරන්න ඕන ඊට පස්සේ මේ ගන්න පුළුවන් උත්තරේ හොඳේ හරි ඒක ලියමු අපි මේ කඩලා ලියමු හරි සිග්මා r සමාන 1 සිට p දක්වා 4r ධන 1 4r ධන 1 මේ මේකට එකව වෙන ඕන මොකද්ද මෙන්න මේ r ට හරිද p ධන 1 වෙනි පදේනේ p ධන 1 වෙනි පදේ ගන්න මේ r ට දාන්න p ධන 1 හරිද මෙන්න මේ කෑල්ලට p ධන 1 දාලා ලියන්න 4 වතාවක් p ධන 1 ධන 1 හරිද ඔන්න ඔන්න ඔය කෑල්ල මේකට එකහුව වෙන්න ඕන හරිද දැන් මෙන්න මේ කොටහයි මෙන්න මේ කොටහයි හරිනේ ඔන්න ඔය කොටහයි තමයි දැන් මේක අපි බව වෙන්නන්න යන්නේ හොඳේ සත්‍යයි කියලා පෙන්වන්න යන්නේ හරිද කොහොමද කරන්නේ දැන් මෙන්න මේ කෑල්ල මොකද්ද මේ කෑල්ල අපි හොයාගත්ත නේද සිග්මා r සමාන 1 සිට p දක්වා 4r ධන 1 මොකද්ද මෙන්න මේ ඉන්නේ මෙන්න මෙයා මෙන්න මේ කෑල්ලයි ඔය කැලල අපි හොයාගත්තා හරිද ඒ කැලල ඒක දාන්න මෙතෙන්ට හරිනේ p වතාවක් 2p ධන 3 2p ධන 3 මෙන්න මේ කැලල එකව කරන්න ධන 4 වතාවක් p ධන 1 ධන 1 හරිනේ ඕක එකව කරන්න අපිට එනවා එතකොට p 2p වර්ගය මෙතනින් එනවා 7p හරිද 2p වර්ගයක් ධන 7p ධන 5ක් එනෝනේ
හරිද? වර්ග ප්‍රකාශනය හරි මේක ලියා ගන්න. වරහන් දෙකක් ඇතුලේ 2p ධන p හරිද? මෙතන ඉන්නේ කැඩෙන්නේ 5යි. මෙතන 1යි. හරිනේ? 2p ධන 5 p ධන 1 වතාව p ධන 1 හරිනේ? දැන් ඕනෝක ලියා ගන්න අපි දැන් p ධන 1 දේවතාවක් p ධන 1 ධන 1 හරිද මේක මේ විදිහට හදලා ලියා ගන්න ඕනේ අන්තිමට ඇයි දැන් මේක බව පෙන්නන්නේ නැහැ මේ පැත්ත දැන් මේකෙන් ඔප්පු කර ගන්න ඕන අපි කොහොමද මේ පැත්ත හරි p ධන 1 දේවතාවක් p ධන 1 සෝරි ධන 3 හරි ධන 3 හරි 2p ධන 1 ධන 3 හරි මේක සමාන වෙනවා මේකට හරිනේ RHS හරි හරි එච්චරයි ඊට පස්සේ යටින් වාක්‍යයක් ලියන්න මොකද්ද යටින් වාක්‍යයක් ලියන්න n සමානයි සියලු ධනනිකිල සඳහා හරිද සියලු ධනනිකිල සඳහා හරිද මෙන්න මේ ප්‍රකාශනයේ ලියලා ගණිත අභිවෘණ සාධන ක්‍රමය අසුරෙන් සත්‍යයේ කියලා ලියන්න එච්චරයි කරන්න තියෙන අන්තිමට ඒ වාක්‍ය අනිවාර්යෙන් ලියන්න ඕනේ වාක්‍ය ලකුණු දෙනවා ඒ වාක්‍ය ලියන්න උත්තරය කරන්න තියෙන පියවර තුන 1යි 2යි 3යි හොඳේ ඔන්නෝයි පියවර තුන අනුගමනය කරාම මෙන්න මේ ගාන ගැලීම හදා ගන්න පුළුවන් අතරින් ඉවා වැඩේ කොහොම හරි ගාන හදන්න පට්ට ලේසි ගානක් හොඳේ මේ ආයි අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු මේ අර කවුද අනුපලණේ ගානක් මේ අහගන්න ඕනේ ඒක කවුද මොකද නම දුල්සරනේ ඕ අන්න එයා පොඩක් සූම් මීටින් එකෙන් කරන්නේ නැතුව ඉන්න මේ එයාට ඒ ගාන කියලා දෙන්න හොඳ හරි